මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ ගරු අමාත්‍ය තුමන්ලා දෙපළක් මේ සභාවේ ඉන්නවා පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා මේ ප්‍රශ්නය මට අහන්න මේ මොහොතේ ලැබීම ගැන දැන් පිළිතුරේදී කිව්වා මේ 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 ආයතනයේ පළවෙනි අධ්‍යක්ෂකවරයා අවශ්‍යයෙන් මහාචාර්ය බෙන් බස්නායක බෙනඩික් බස්නායක මෙයා පේරාදෙණිය විශ්වවිද්‍යාල නිල නිවාසේ ලිපිණිය දාලා තමයි මේ කම්පැනියේ ඉන්නේ මගේ ගාව තියෙනවා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එවකට විමල් රුබසිංහ මාතා ගේ අත්සනත් ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කේ කුලතිලක සැලසුම් සහ අධීක්ෂක ඇය විසින් සකස් කරපු ලිපිය මේ ලියුම ඉතා පැහැදිලිව කියනවා මම ඕනනම් නියෝජ්‍ය අමාත්‍යතුමාට දෙන්නම් මේ ලියුම මේක ඉතා පැහැදිලිව කියනවා ක්ෂේත්‍ර පරීක්ෂණයේදී නිරීක්ෂණය විත්තේ ඉකෝ ලංකා පුජ්ජලික සමාගම නිකුත් කරන ලද පාරිසරික අනුමැතිය සඳහන් කොන්දේසි අනුව කටයුතු කිරීමට අපොහසත් වී ඇති බවයි ඒ විතරක් නෙමෙයි ගිවිසුම් කාලය මාස 3යි මේ මාස 3 90 මේ සම්මුතියෙන් මේ කටයුතු සිදු කළා නැහැ කියන එකත් මේ ලියුම ඉතා පැහැදිලිව කියනවා මේ නිසාම මහවැලි ගඟට නිකුත් වෙන මේ ගොහාගොඩ කුණුගොඩ හරහා ගරු සරත් අමුණුගම ඇතුමා දන්නවා මේක ඉතාම පැහැදිලිව කියනවා මෙම කසල බිමෙන් ජනනය වන ශීරකය මහවැලි ගඟට තවදුරටත් මුදාහැරන බව ඒ විතරක් නෙමෙයි මේ මුදාහැරන ශීරකේ ජෛව ඔක්සිජන් ඉල්ලුම නැත්නම් BOD රසායනික ඔක්සිජන් ඉල්ලුම CO2 ෆොස්ෆේට් සහ නයිට්‍රේට් යන පරාමීතින් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්මිත ප්‍රමාණය ඉක්මවා ඉතා ඉහළ අගයක් පවතී මේ නිසා පරිසර දූෂණ තත්යක් ඇත මේට අමතරව බැර ලෝහ වන කැඩ්මියම් ක්‍රෝමියම් ඊයම් මහවැලි ගඟට නිකුත් වෙනවා ඒ නිසා ඔව් එහන ප්‍රශ්නේ අහන්න ඔව් ප්‍රශ්නේ අහන්න මේටි කියලා ඉන්න බෑ ඒ නිසා භෞමික ජලජ පද්ධතිය තුළට ඇතුළු වන හානිකර තත්යක් උද්ගත වෙලා කියලා කියනවා ප්‍රශ්නේ අහන්න දැන් මේ ගරු කතානායකතුමනි මගේ ප්‍රශ්නේ මේකයි දැන් මේ තත්ත්වය මේ මම නෙවෙයි කියන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මීට පහලින් තමයි ජල සම්පාදන ඇමතුමා ඉන්නවා දවසක් මට නිකන් ටිකක් සැරෙනුත් කිව්වා නවක මන්ත්‍රීතුමා කන බොන දේවල් ගැන අහනකොට හරි පරිස්සමෙන් අහන්න කියලා ජලය ගන්න මීට පහලින් ග්‍රේටර් කැන්ඩි වතුර ප්‍රොජෙක්ට් එකට දැන් මෙන්න මධ්‍යම පරිසර අධිකාරිය කියනවා දූෂිත ශීරක එකතු වෙනවා කියලා දැන් මොකද්ද නගර සභාවට සහ මේ බෙන් බස්නායක කියන මහාචාර්යවරයා ව්‍යාපෘති වාර්තා පෙන්නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල නිල නිවසේ ඇඩ්‍රස් එක දාලා මේකන්න ජාවාරමට තමුන්නාසලගේ අමාත්‍යංශ ගන්න තීන්දුව හරි ප්‍රශ්න වැලක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මම දැන් ප්‍රශ්න කීපයක් ඇහුවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ පිළිතුරු මේ පළාත් පාලන විෂය විමධිගත වෙලා තියෙන විෂයක් මේක අපි මධ්‍යම පළාත් සභාවේ කොමසාරිස්තුමා හරහා සහ ඒ නගර සභාවේ නිලධාරි හරහා මේ පිළිතුරු ලබාන තියෙන්නේ එතුමන්ලා මේකට පැහැදිලි පිළිතුරක් ලබා දීලා තියෙනවා පළවෙනි කාරණේ තමයි ඔබතුමා කිව්වා මේ ව්‍යාපෘතිය ගිවිසුම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා මම පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා අංක 4 හැර ඉතිරි සියල්ල ඉටු කරලා තියෙනවා ඒ කොන්දේසි 4 තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 105% ලාභාංශයක් නගර සභාවට ලබා දිය යුතු වෙනද මේ දක්වා ලාභයක් ලැබෙන්නේ නැමෙත මොකද මේ ව්‍යාපෘතියෙන් විදුලිය ජනනය කරන්න ඒ ව්‍යාපෘතිය තියෙනවා නමුත් මේ දක්වා කිලෝවොට් 500ක විදුලියක් මේකෙන් ජනනය කරන්න අවශ්‍ය කරන කටයුතු මේ දක්වා කෙරිලා නැහැ ඒ ජනනය කිරීම කරනකොට ඒ 105% ලාභාංශයක් මේකෙන් නගර සභාවට ලැබෙනවා ඒ වගේම තමයි අනෙත් කාරණය එතුමා සඳහන් කරා මහවැලි ගංගේ ජලය දූෂිත වෙනවා කියලා නමුත් මේ ව්‍යාපෘති අක්කර 32ක භූමියක් වට කරගෙන කරන විශාල ව්‍යාපෘතියක් මේකේ අක්කර 4ක ප්‍රමාණයක් ජල සම්පත් මණ්ඩලයට ලබා දීලා තියෙනවා මේ ජල සම්පත් මණ්ඩලයේ ජල පොම්පාගාරයක් තියෙනවා මේ අක්කර 4 භූමිය තුල ඒ නිසා මේ ජල පොම්පාගාරයේ නිතරම මේ ජල පරීක්ෂාවලට ලක් වෙනවා එහෙදි කිසිම අවස්ථාවක මේ ජලය දූෂිතයි කියලා ඒ පරීක්ෂණ වලදී තහවුරුලා නැහැ ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහවැලි ගඟේ ජලය පල්ලෙහාට ගමන් කරද්දී පොල්ගොල්ල කියන ස්ථානයෙන් ජලය පොම්ප කරනවා ඒ ස්ථානවල ජලය දූෂිතයි කියලා එහෙම නැත්නම් ඒ වගේ නොයිකුත් ඒ විෂ තිය ද්‍රව්‍ය අඩංගුයි කියලා මේ වෙනදා කිසිම පරීක්ෂණයකදී තහවුරු වෙලා නැහැ ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ජල සම්පත් මණ්ඩලය නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා එහෙම කිසිම අවස්ථාවක මේකෙන් ජල දූෂණයක් වෙනවා කියලා මේනකොට තහරු වෙලා නැහැ කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබතුමාගේ වෙන
තියෙනවද? ප්‍රශ්නේ. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මමයි එතුමා අතර නෙමෙයි. එතුමා දෙන පිළිතුර සහ මධ්‍යම පරිසර අධිකාරිය දුන්නු වාර්තාව අනුව. මම හිතන්නේ මගේ අද තව දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පරිසර ඇමතුමත් මෙතන ඉන්නවා. එතුමා ඒකට පිළිතුරක් දෙයි. මම අහන්නේ මහාචාර්ය බෙන් බස්නායක මේ මොහොතේ කවුරු හරි ගිහිල්ලා අන්තර්ජාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවොත් එයා පේරාදෙණිය විශ්වවිද්‍යාල වෙබ් අඩවියට දාලා තියෙන මේ ව්‍යාපෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා කරන බව පෙන්වීමට. එතකොට නිල නිවාසේ පාවිච්චි කරනවා මේ ලිපිනයන් දාන්න කම්පැනියකට කම්පැනි වලට නිල නිවාස වල ලිපිනයන් දාන්න බෑ. දෙවනි කාරණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියේ මහාචාර්ය බෙන් බස්නායක යන නමින් තියෙන වෙබ් පිටුවේ පවා එයා මේ ව්‍යාපෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කරන බව පෙන්නමින් මේ කරන සූදුව සම්බන්ධයෙන් අමාත්‍යංශයට මැදිහත් වීමක් කරන්න පුළුවන්ද බැරිද? කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන කිසිම සූදුවක් නැහැ. මෙතන සූදුවක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මේක මේ කැලි කසල කළමනාකරන ව්‍යාපෘතියක්. ඒතර මේ වාගේ ව්‍යාපෘති වලට ආයෝජකයෝ හොයාගන්නවා කියන එක ඉතාමත්ම අපහසු වැඩක්. මේ ව්‍යාපෘතිය සඳහා නගර සභාවෙන් කිසිම පිරිවැයක් අපි දරන්නේ නැහැ. ඉතින් මේ දක්වාම මේ සමාගම විසින් මේකට මුදල් ආයෝජනය කරමින් මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. තාම මේ ආයෝජකයන්ට මේකෙන් කිසිම ආදායමක් තාම උත්පාදනය කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. මේ ආයෝජකයන්ට මේකෙන් ආදායමක් උත්පාදනය කරන්න අවස්ථාව ලැබෙන්නේ විදුලිය ජනනය කිරීම මගින්. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත වෙනවා කියලා අපිට සඳහන් කරලා තියෙනවා. කිලෝවොට් 500ක විදුලිය ජනනය කරන්න නියමිතයි. ඒ ජනනය කරන අවස්ථාවේ තමයි මේ ආයෝජකයන්ට මේකෙන් කිසියම් ඒ සාධාරණ ලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි, තුන්වෙනි අතුරු ප්‍රශ්නය. මම කැට තියලා කියන්නම්. මේ විදුලිය ඔව් තුන්වෙනි අතුරු ප්‍රශ්නය. මේම විදුලිය ජනනය වෙන්නෙත් නැහැ. විදුලිය ජනනය කරන්නෙත් නැහැ. මේ තක්කඩිය මේ කුණුගොඩ විකුණගෙන මේ කුණුගොඩෙන් හම්බ ගන්නවා. මේක ජාත්‍යන්තර සංවිධාන වලට පෙන්නමින් මේ කුණුගොඩ විකුණගෙන හම්බ ගන්නවා. ඒකට ඒකට මෙතන නොසිටින නෑ 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 පොඩ ඉන්න. මේ මම අහන ප්‍රශ්නේ මොකද්ද මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ ගන්න මේ බෙන් බස්නායක කුණු ගන්න නැතුව. ගරු ඇමතුවා. ගරු මහාචාර්යවරයෙක්ට තක්කඩිය කියලා මේ පාර්ලිමේන්තුවේ කතා මේ රටේ මහාචාර්යවරුන්ට විශ්වවිද්‍යාල පද්ධතියේ ගෞරවයක් හිමි කරගත් මහාචාර්යවරයෙක්ට තක්කඩිය කියලා කියන්න අයිතියක් නැහැ. ඉල්ලාස් කරගන්න වටිනවා. ඉල්ලාස් කරගන්න වටිනවා. හරි. තක්කඩි තක්කඩි පිළිතුර දෙන්න. තක්කඩි ටික ඔය වටේ ඉන්නවා තක්කඩි ටික. අර ගිහිල්ලා බලන්න සිරිකොත ළඟ ඉන්නවා තක්කඩි ටික. කතා කරන් ගරෝම අපතුමා කතානායකතුමනි දැන් මේ පිළිතුර දෙන්න. අයියා කියන්නේ ඒවත් තක්කඩි කියලා දැන් ඉවෙන් වෙන මේ ගරෝ නියෝජ්‍ය කතානායකතුමනි. ගරෝ මන්තුමා මන්තුමාලා මයින කලාව තියෙන්නේ. किसीम दूषण पंचावक मेतन सिद्धवेला मे व्यापति इकोटेक लंका समागम किसीम लाभ मेधक्वा उत्पादने किसीम वंचावा दूषण वग किमें